අයි බෝුවන් සො සංස්කිචන ොටයොප් චැල්ලෙට වෙනද වගේ ිතාමත්තාදරෙන් පිළිගන්නවා. අදමම හදන්නේ අන්නේ වෙචිමෝ සැන්විච් ඉතින් ගෙදර තියෙනව මුද්‍රව යොදාගෙන හිතතුුණු ගමන් ඉතාම තික්මනින් හදාගන්න පුළුවන් කෑමක් තමයි මේ වෙචිමයෝ සැන්විච් මේ සඳහහා ම ීලූනු ගඩියක් කොටු හැඩට කපලාරගෙන තියෙනවා කැර් ගෙඩියක් අලයක් ලියාගෙන තියෙනව ඒ වගේම මාළුමිරිස් කරලක භාගයක්. මේගේ කොටු හැඩියට චූතිියයට කපලාරගෙන තිෙන ඉදවාස රසාසනුවව ලනුව එකුතු කරගන්නවා ගම්මිරිස්තේ හැදි භාගයකුත් දාලා මෙින්න මේ වගේ හොඳර කවලම් කරනවා ඉතින් මම මේ සඳහා ගෙතර තිබුණ දේවල් දාගත්තේ වාලට ගෝවය එකතු කරන්නත් පුළුවන් නමුත් මම ගෝ අමුවෙන් කන්න කැමැති නැති නිසා ගෝව එකතු කරේ නැහැ නිර්වාස මයෝනිස් එකතු කරනවා ල රසානුව එකතු කරගන්න මම මේස හැඳි තුනක් ඉස්සර වෙලා දැම්මා දාලා ඊට පස්සේ ඒ මදීගේ හිතරන නිසා තවහ දක් දාගත්තා. ඉතින් ඊට පස්සේ තක්කාලි සෝස අවශ්‍ය වෙනවා තක්කාලි සෝසුත්ව වාල කැමැති විදිිය කරදාගන්න නමුත් ගොඩය එකුතු කරගන්න එපා මොකද වැඩිවුනොත් ඒකත් රසක් නැහැ. ඒනිසා වාලට අවැ වාල ගන්න එලවලු ප්‍රමාණයනුව සහ පාන් ප්‍රමාණයනුව තමයි මේ අවශ්‍ය ප්‍රමාණයන් තීරණය කරන්නේ සෝස් සහ මයොනිස්. එල් සහ එල්ලවලු ඉතින් මේ පාන් අරගෙන තියෙනවා මමනන් මේ සැන්විච් පාන්නෙමේ ගත්තේ ඉතින් ඒ පාන් මෙන මේ වගේ වටේට කපල තමයි අරගෙන තින සැන්විච් පාන් ගන්න පුළුවන්නන් හරිම ලස්සනයි ඇත්තර මද මේ වීඩිය එකක් කරන්න හිතාගෙන ගතපු පාන් ටිකක්නෙ මේ නිකං ගෙදර කෑමටගෙනපු පාන්ටිකින් තමයි මට හිතුනේ මේ විදියට සැන්විච් එකක් කරන්න හදල යාලට පෙන්න්න ඕනි කියලා. ඉතින් ඒකත් ගැටලුවක් නැහැ මේ පානන්නකෙන් වනත් ලස්සනට හදාගන්න පුළුවන් රැසවත්ත. ඉතින් මේ බැලන මේ ආකාරයට පාම්පෙති වටේට කප්පලනය අරන්තියන එයින් පෙත්තක් අරගෙන මේ විදිහ අපි හදාගත් මිශ්‍රණයෙන් ටිකක් දානවා. දාලිවර වෙලා තවත් පාන් පෙත්තක් උඩින් තියලා මේ ආකාරයට වහගන්නවා ඊට පස විදියට ඔක්කොම හදාගන්නවා. ඊටස මංගතින් තරමක ලොකු පෑන එකක් තමයි අරගෙන තියෙන්නේ. එතකොට එක සරයට ගොඩක් හදාගන්න පුළුව නිසා ඉටසේ බට තේ හැන්දක් එකතු කරගන්නවා එකතු කරල මෙන විදියට ඕයාට තෙල්ුනත් පුළුව නොත් බටසෝ හෝ මාගරරි ලින් ගොඩක් ලොකු රසයක් එෙනවා ඊටසේ මේ වගේ ප්‍රශ්යකෙන් හොඳට දියවුනාට පස්සි ගා ගන්න පෑන එක ඊට පසේ අපි හදාගත්න් සැන්විච්ටික මෙන්න මේ විදියට තියාගන්නවා ඊට පස්ස එක පැත්ත ලස්සන රන්වන් පාටක් වුණනාට පස්සේ අපි අනිත් පැත්ත හරවගන්න අවශ්‍ය වෙනවා මෙන්න මෙ ආකාරයට මෙ ආකාරයට දෙ පැත්ත හරවමින් තමන් කැමති ප්‍රමාණර එක රවන් පාට වනතුරු පාන්ටික සකස්කරගන්න ඉතින් ඔයාල ගෙදරන්න සාමාජිකයන් ප්‍රමාණය අනුව මේ ප්‍රමාණය අඩු වැඩි කරගන්න මං අද සැන්විච් හතක් හදාගත්තපුූ ප්‍රමාණයන් තමයි යාලට ඉදිරිපත් කරේ ඔයාලට මේට වඩා වැඩි ප්‍රමාණයයක් අවශ්‍යනං එලවල ටිකක් වැඩිපුරගන්න සහ මයෝනි සහ තක් ලි සෝස් ඒ වගේ ම ළුණගම්මිරිෙස් ටිකක් වැඩිපුරදාලා හදාගන්න හරීමම රසයි මේ රැසිපියකනං මේ සැන් විච්චික හරිම රසයි යාලා හද්දල බලන්න අනිවාරෙන්ම ඉතින් මේ බලන්න අපිය එකක් කඩල බලමු. එක දවසක්ව යාල හදුවෝ තනිවාරෙන්ම හැමදාම හදනවා හවසතේවෙලාවට උදේට රෑට කන්න පුළුවන් ඉක්මන්ටම හිතනු ගමන් හදල කන්න පුළුවන් සැන්විච්ච එකක් තමයි මේ ේචි මයෝ සැන්වෙච්ච කියල කියන්නේ. ඉතින් තවත් රසවත් වීඩියෝයකින් හමුවනතුරු ආලට සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරමින් අදට මම නවතිනවා.